ඊළඟට අපි කතා කරන්න යන්නේ මේකේ තියෙන ගොඩක් අදගත් ටොපික් එකක් ලිනියර් ටයිම් ඉන්වේරියන් සිස්ටම්ස් LTI සිස්ටම්ස් කියලා කියන අපි මේ මීට කලින් මේ දෙක ගැන වෙන වෙනම කතා කරා. ලිනියර් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? ටයිම් ඉන්වේරියන් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද කියන එක. එහෙනම් මේ දෙකම වෙන සිස්ටම් එකකට අපි කියනවා ලිනියර් ටයිම් ඉන්වේරියන් සිස්ටම් එකක් කියලා. අපි දැන් බලන්න යන්නේ මේකට මොකක් හරි ඉන්පුට් එකක් දුන්නාම එන අවුට්පුට් එක අපි හොයන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. ඒකෙදි අපි දන්න දෙයක් තියෙනවා. දන්න දේ තමයි ඉතින් මේ තියෙන LTI සිස්ටම් එකක්. LTI සිස්ටම් එකක් අපි මේකට දෙනවා ඉන්පුට් එක විදිහට ඩෙල්ටා. අපි මුලින්ම කතා කරමු මම කියන්න බැරි වුණා discrete time systems කියලා කතා කරමු මුලින්ම. discrete time linear invariant discrete time systems ගැන තමයි මුලින්ම කතා කරන්නේ. මම මෙයාට ඩෙල්ටා n කියන එකෙන් ඉම්පල්ස් සිග්නල් එකක් දුන්නාම අවුට්පුට් එක මොකද්ද කියලා අපි දන්නවා කියලා හිතන්නකො. මේ සිස්ටම් එකට ඩෙල්ටා දුන්නාම හම්බෙන්නේ මොකද්ද කියන එක අපි දන්නවා. ඩෙල්ටා දුන්නාම හම්බෙන එකට අපි කියනවා ඉම්පල්ස් රෙස්පොන්ස් එක කියලා. ඉම්පල්ස් රෙස්පොන්ස්. එහෙන ඉම්පල්ස් රෙස්පොන්ස් එක අපි දන්නවා. අපි හොයන්න ඕනේ මේ සිස්ටම් එකට වෙන මොකක් හරි මොකක්ම හරි කියන්නේ මොකක් හරි xn එකක් දුන්නාම එළියට එන yn කවුද කියලා අපි හොයන්න ඕනේ. අපිට දීලා තියෙනවා ඩෙල්ටා n දුන්නාම එළියට එන්නේ මොකද්ද කියලා අපි හොයන්න ඕන. xn දුන්නාම එළියට එන්නේ මොකද්ද කියලා. හරි. අපි දන්න තැනින් පටන් ගමු. අපි දන්නවා ඩෙල්ටා n දුන්නාම මෙතන ගල්ලා ලියන්නම්. ඩෙල්ටා n දුන්නාම hn හම්බෙනවා කියලා දන්නවා. ඕකනේ දැත්තේ. හරි. ඊට පස්සේ අපි බලමු දැන් අපි කලින් ඉගෙන ගත්ත ඔයගලන්න මතක නම් මම එතෙන්ට යන්නම් පොඩ්ඩක්. මෙන්න මේක. මේක තමයි xn. මේකනේ. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ දැන් අපි දන්නවනේ linear time invariant system එකට delta n දුන්නාම මොකක්ද හම්බෙන්නේ කියලා. අපි ඒක ඇසුරෙන් මෙන්න මේ signal එක මෙන්න මේ summation එකත් එක්ක මෙන්න මේ පැත්තේ දකුණු වැත්ත පැත්තේ තියෙන සිග්නල් එක දුන්නාම මොකද්ද හම්බෙන්නේ කියන එක අර HN ඇසුරෙන් හොයාගත්තා නම් හරිනේ. HN ඇසුරෙන් හොයාගත්තා නම් හරි. එතකොට මේ පැත්තේ තියෙන එක තමයි XN කියන්නේ. එතකොට අපිට හම්බ වෙනවා XN දුන්නාම හම්බ වෙන සිග්නල් එක. ඒ කියන්නේ මේකේ මේ මෙන්න මේ වම් පැත්තේ අර සමේෂන් එක හදාගත්තා නම් හරි. ඒක හදාගන්න අපි මුලින්ම මේක පළවෙනි ස්ටෙප් එකේදී මේක ටයිම් ඉන්වේරියන්ට් කියන එකනේ. සිස්ටම් එක ටයිම් ඉන්වේරියන්ට් නේ. ටයිම් ඉන්වේරියන්ට් ප්‍රොපර්ටි එක පාවිච්චි කරනවා. ටයිම් ඉන්වේරියන්ස් එක හන්දා මට ඩෙල්ටා n minus k. ඩෙල්ටා n දුන්නාම hn නම් මේක ටයිම් ඉන්වේරියන්ට් නම් අපිට මතකයි ටයිම් ඉන්වේරියන්ට් නම් මොකද්ද තිබ්බ ප්‍රොපර්ටි එක? xn දුන්නාම yn හම්බෙනවා නම් xn minus n not කියලා එකක් දුන්නොත් අපිට හම්බෙන්න ඕනේ y n minus n not. අපි ඔක continuous time signal එකක් එක කතා කරා. ඉතින් discrete time signal එකකටත් ඕක ඔහොමම තමයි. හරි. එතකොට delta n minus k දුන්නාම hn minus k හම්බෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා මේක linear කියලා. linear හන්ද මට scale කරන්න පුළුවන්. මේක ස්කේල් කරන්න පුළුවන්. මම මේක ಗುಣ කරනවා xk ගේ. මතකද යන්නේ xk කියන්නේ මොකක් හරි නියතයක්. කියන්නේ මේ xn කියන සිග්නල් එකේ xn කියන සිග්නල් එක මොකක් හරි සිග්නල් එකක්. මේ මොකක් හරි සිග්නල් එකක්. ඕ මොන හරි සිග්නල් එකක්. ඕකේ k කියන තැන මෙන්න මේ වැලියු එක තමයි xk කියලා කියන්නේ. මේක මොකක් හරි නියත වැලියු එකක්. ඒ කියන්නේ 10 12 15 වගේ මොකක් හරි වැලියු එකක්. එන xk ගෙන් ಗುಣ කරාට අවුලක් නැහැ. අපි linear system set තියගෙන ගත්තා. xt දෙද්දි හම්බුනේ yt නම් alpha xt දුන්න හම්බුනවද හම්බෙන්නේ? alpha xt දුන්නහම alpha yt හම්බෙන්න ඕනේ. ඒ වගේ මෙතන delta n minus k දුන්නාම හම්බෙන්නේ hn minus k නම් xk delta n minus k දුන්නාම අපිට මේ පැත්තෙන් හම්බෙන්න ඕනේ xk hn minus k. ඒක පැහැදිලි නේද? මේ හොඳට තේරුම් ගන්න මේ මම කියන එක හරියන්නේ linear time invariant systems වලට විතරයි.
නොන් ලීනිය ඒවටවත් ටයිම් වේරියන් සිිස්ටම්සල්ටවත් මේක හරියන්නේ නෑ. ඊට පස්සේ මන්ද මේක මට අලුත් පිටුවකට ගන්න වෙන හන්දා මම මේ අන්තිමේට ලියපු එක්කෙනාව ආයේ පැත්තෙන් ලියා ගන්න. අන්තිමේට ලියපු මෙන්න මේ කැල්ල තියෙනවනේ ඔන්න ඕක මං එහා පැත්තේ හපෝ ලියලා එතකොට ඕගොල්ලන් තේරෙන්න ඕන මෙතනින් පහලට මේ ඉතලේ ගහලා ලියන්න ඉඩමදි හන්ද එහෙම කරන්නේ. මේක තියෙන ඊට පස්සේ තව ලිනියා හන්දා අපිට තව දෙයක් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ වගේ කට්ටිය ගොඩාක් කරන් එකතු කරන්න. මේ වගේ කට්ටිය ගොඩාක් කරන් එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ මට පුළුවන් කේට එක දාන්න. මුලින්ම කේට බිඳුව දාන්න. ඒ යගේ ගන්න. ඊට පස්සේ කේට එක දාන්න. ඒ යගේ ගන්නවා. කේට දෙක දාන්න. ඒක ගන්නවා. කේට ඍණ එක දානවා. ඒක ගන්නවා. ඔහොමම ওই ටික ඊට පස්සේ එකතු කරන්න පුළුවන්. මේක ලිනියා හන්දා අපි දන්නවා කේට බිඳුව දැම්මහම මේ පැත්තෙන් හැමෙන එක තියෙනවා. කේට එක දැම්මහම මේ පැත්තෙන් හම්බෙන එකක් තියෙනවා. කේට දෙක දැම්මහම හම්බෙන එකක් තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙන ටික එකතු කරාම හම්බෙන එක හොයන්න ඕන නම් එක එක දැම්මහම හම්බෙන ටික එකතු කරා නම් හරි. ඒකනේ අපි කිව්වේ. x1t දුන්නාම y1t හම්බෙනවා. අපි discrete domain එකේ ඉන්න discrete time signals ගැන කතා කරන හන්දා discrete දෙමු. x1n දුන්නාම y1n හම්බෙනවා. x2 n දුන්නහම y2n හම්බෙනවා නම් x1 දන x2 දුන්නොත් මේකෙන් හම්බෙන්න ඕනේ y1 දන y2. ඕක අපි කිව්වනේ. ඒ වගේ මම මේක කරන්න යන්නේ ඍණානන්තයේ ඉඳන් k කියන එක නා ඍණානන්තයේ ඉඳන් ධනානන්තය දක්වා තියෙන ඔක්කොම අරන් මේ පැත්ත එකතු කරන්න. ඩෙල්ටා n මයිනස් k. එතකොට මේ කතාව හරිනම් අපිට හම්බෙන්න ඕනේ ඍණානන්තයේ ඉඳන් ධනානන්තය වෙනකන් මේ පැත්තේ ඉන්න කට්ටිය දෙද්දි මේ පැත්තේ හම්බෙන කට්ටිය ඉන්නවනේ. ඒ ටිකත් එකතු කරාම මෙන්න මේ සිග්නල් එක එකපාර දුන්නාම හම්බෙන අවුට්පුට් එක හම්බෙන්න ඕනේ. ඔන්න ඔය වගේ. හරිද? දැන් එතකොට මේ පැත්ත හැදිලා තියෙනවා xn. මේ තියෙන්නේ xn නේ. අපි අර කලින් කතා කරේ xn කියලා එක්කනේ. මේ ඉන්නේ xn. එතකොට අපි දැන් හොයාගෙන තියෙනවා xn කියන එක දුන්නහම හම්බෙන්නේ මොකද්ද කියලා. ඍණානන්තයෙන් ධනානන්තයට xk h n minus k. මෙන්න මේක තමයි අවුට්පුට් එක වෙන්නේ. මේකට අපි කියනවා discrete convolution කියලා. discrete convolution මේකට අපි විශේෂ ඔපරේටර් එකක් විදියට අර එකතු කිරීම අඩු කිරීම වගේ ඔපරේටර් එකක් පාවිච්චි කරනවා. ඒක මේ වගේ තරුවක් රසෙන්ටරිය පළවෙනි පාරනේ මොන තරුවක් h. හරිද? එතකොට yn කියන එක මට හම්බෙනවා. අලුත් පිටුවකට යන්නම්. yn කියන්නේ xn convolve hn. ඒ කියන්නේ k කියන එකේ නා ඍණානන්තයේ ඉඳන් ධනානන්තය දක්වා xk hn minus k. ඕකෙන් මට yn කියන එක නම හම්බෙනවා. හරි, දැන් මේක එතකොට අපිට මොකක් හරි සිස්ටම් එකක ඉම්පල්ස් රෙස්පොන්ස් එක දීලා තිබ්බොත් ඒ ඉම්පල්ස් රෙස්පොන්ස් එක දීලා ඊට පස්සේ අපිට xn කියලා කවුරු හරි එකක් දීලා තිබ්බොත් මොකක් හරි ඉම්පල්ස් එක දුන්නාම හම්බෙන්නේ මේ රෙස්පොන්ස් එක කියලා දෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා xn දුන්නාම මොකක්ද හම්බෙන්නේ කියලා. එතකොට අපිට ගන්න තියෙන්නේ xn convolve h. ඒක කරපු ගාම අපිට xn දුන්නාම හම්බෙන මේ උත්තරේ හම්බෙනවා. දැන් මේ convolution කියලා කියන්නේ මේකට අපි කියවන convolution කියලා. convolution කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. මේක ඔයගොල්ලෝ ඉගෙන ගන්න පටන් ගන්නෙ 10 පන්තිය දෙතර ඇතර. convolution 10 දී 8 දී 9 දී වගේ තමයි මට හිතෙන්නේ. ඊටත් කලින්ද මන්ද ඉගෙන ගන්න හම්බෙනවා. ඒක උදාහරණයක් විදියට කියන්නේ fx කියලා function එකක් තියෙනවා. 4 +
3x දන 5x වර්ගය කියලා. gx කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. 1 දන 2x දන x වර්ගය කියලා. අපිට කියන fx gx ගුණිතය හොයන්න කියලා. අපි මොකද කරන්නේ? අපිට මේක කරන්න පුළුවන් නිකන් සරල වාර පොඩි කාලේ කරා වගේ කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලස්සන ක්‍රමයක් තියෙනවා මේක කරන්න. කොහොමද කරන්නේ? මෙහෙම ගහ ගන්නවා. මෙතෙන්ට දානවා 4 3x 5x වර්ගය 1 2x 5x වර්ගය කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ මේක මෙන්න මෙයාව මෙයාගෙන් ගුණ කරලා මෙතෙන්ට දානවා. 4 වරක් එක 4යි. මෙයාව මෙයාගෙන් ගුණ කරලා මෙතෙන් දානවා. 4 වරක් 2x කියන්නේ 8x. 4 වරක් 5x වර්ගය කියන්නේ 20x වර්ගය. 3x වරක් එක කියන්නේ 3x. 6x වර්ගය. ඊට පස්සේ 3x කියන්නේ 15x ගණන. මෙතෙන්ට එනවා 5x වර්ගය. ඊට පස්සේ මෙතෙන්ට එනවා 10x ගණනය. මෙතෙන්ට එනවා 25x 4 වෙනි බලය. sorry මෙතන 2x මම මේක 5x වර්ගයම කරන්නම් ඈ මම වරද්දලා මෙතන 5x ඊට පස්සේ මට ඕන නම් මේකේ ගුණිතය හොයන්න ඒ කියන්නේ fx gx හොයන්න මම කරන්නේ මෙන්න මෙහෙම එකතු කරනවා මෙන්න මෙහෙම මෙහෙම එකතු කරනවා බලන්න ඒකට එන හැටි 4 ධන 11x 26 26 5 31 x වර්ගය ධන 10 15 කියන්නේ 35 x ඝනය ධන 25 x 4 වෙනි බලය මම මොකක් හරි වැරද්දක් කරේ නැත්නම් මේකේ ගුණිතය එන්නේ මේක. දැන් මේක තමයි කන්වලූෂන් කියන්නේ. ඒ කියන්නේ අපි කරලා තියෙන්නේ ඇත්තටම උඩ එක්කෙනාව ගන්නවා ලිස්ට් එකක් විදිහට යට එක්කෙනාවත් ගන්නවා ලිස්ට් එකක් විදිහට. ඒකල ඒක යට එක්කෙනාගේ ලිස්ට් එක ලියා ගන්නවා අනිත් පැත්තට. මෙව අනිත් පැත්තට ලියා ගන්න. ඒ කරලා මම මුලින්ම මේ 4 3 5 කියන එක මෙහෙම තියෙනවා. එතකොට මේ ලිස්ට් එක ලියා ගන්නවා මෙහෙම. අහන්නයි. දෙකක් මේ පැත්තට shift කරලා. මේක අමතර කාරණයක් මේ. මෙහෙම කරලා මේ දෙකේ ගුණිතය ගන්නවා. එතකොට හම් වෙනවා 4ක්. ඊට පස්සේ මම මෙයාව එක step එකක් ඉස්සරහට shift කරනවා. එතන මොකද වෙන්නේ? 5 2 1 වෙනවා. ඒකල මේ දෙක ගුණ කළා මේ දෙක ගුණ කළා එකතු කරනවා. 4 2 8යි. 3 අරක් 1 3යි. 11යි. ඊට පස්සේ මෙයාව තව එකක් ඉස්සරහට ගන්නවා. තව ස්ටෙප් එකක් ඉස්සරහට ගන්නවා. තව ස්ටෙප් එකක් ඉස්සරහට ගත්තම නම් වෙනවා 5 2 1. ඔය වගේ correspondent items ගුණ කරනවා. 5 අරක් 4 20යි. 26යි 31. ඊට පස්සේ මෙයාව තව එකක් ඉස්සරහට ගන්නවා. ඔහොම ගත්තාම අපිට 5 3ත් එක්කලා ඉන්නනවා. 2 5ත් එක්කලා ඉන්නනවා. 5 4 3 15යි. 5 4 2 10යි. එතකොට හම් වෙනවා. 25 නේද හම් වෙන්නේ. වැරද්දලා තමයි. ඕනේ x ගණනේ 35 නේ 15 10 25. සරි. එන්න 25යි. ඊට පස්සේ මෙයාව තව එකක් ඉස්සරහට ගත්තාම මේ 5යි මේ 5යි තමයි ගුණ වෙන්නේ. එතකොට මෙතන හම් වෙනවා. හම් වෙනවා ඊළඟ තව 25ක්. හරිද? තර් දැන් මේ ලිස්ට් එක තමයි මේ ලිස්ට් දෙකේ කන්වලූෂන් එකෙන් ඇවිල්ලා තින්නේ ඔයගොල්ලන්ට Python පාවිච්චි කරලා කන්වලූෂන් numpy වල එහෙම තියෙනවා Python මේ convol කියලා ෆන්ක්ෂන් එකක්. ඒ ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ලිස්ට් දෙකක් convol කරන්න පුළුවන්. සමහරවිට polynomials දෙකක් multiply කරන්න පාවිච්චි කරන සිස්ටම් එකක් තමයි මේ. numpy වල convol එක නම් ටිකක් විතර slow හැබැයි. sci-fi කියලා තියෙනවා මේ library එකක් sci-fi එකේ තියෙනවා FFT convolve කියලා එකක්. ඒක නම් ටිකක් fast. එතකොට ටිකක් කියන්නේ සෑහෙන්නම් fast. ඒ කියන්නේ fast Fourier transforms වලින් පාවිච්චි කරලා ඒක කරන්නේ. මොකද අපි ඔයගොල්ලන්ට මතක නම් Fourier transforms වලදී අපි ඉගෙන ගත්තා මම මේ පොඩ්ඩ ඉස්සරහට යන්නේ. Fourier transforms වලදී ඉස්සරහට ප්‍රවීන් කරයි කුප්පිය. Fourier transforms වලදී අපි ඉගෙන ගත්තා convolution එකක් Fourier transform කරාම multiplication එකක් වෙනවා කියලා. එතකොට sci-fi වල මට හිතෙන්නේ ඒ property එක පාවිච්චි කරන්නේ convolution එක අරන් FFT කරලා FFT කියන්නේ fast Fourier transforms. FFT කරලා ಗುಣ කරලා inverse Fourier transform එකකින් එවුවම උත්තරේ හම් වෙනවා. මට හිතන්නේ ඒක තමයි sci-fi එකේ පාවිච්චි කරන්නේ. numpy එකේ නම් මේ iterations දෙයක් ගිහිල්ලා මේක කරනවා ඇති. එතකොට
මට හිතෙන්නේ ඉන්ස්කඩ් කම්පලෙක්සිටිය එකක් තියෙන හඳ පොඩ්ඩක් ඉන්ස්කඩ්න ඉන්ස්කඩ් හඳ පොඩ්ඩක් පරක්කු වෙනවා. මොනවට සයිෆයි පාවිච්චි කරලා ඔයගොල්ලෝ මේකේ එක එක දේවල් කරලා බලන්න, මේ ඔය තියෙනවට උත්තර එහෙමත් අපිට හරිද කියලා බලාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි එතකොට මේ වීඩියෝ එක ටිකක් දිග වැඩි, ඊළඟ වීඩියෝ එකේ එක්සැම්පල්ස් දෙයක් විතර කතා කරමු.